ගොඩනගන්නේ ප්‍රජාතන්ත්‍රවාදී මධ්‍යගතවාදී සංවිධානයක් හැටියට ගොඩනගන්නේ නැතෙන්දි. ඉතින් ඒ ඇවිල්ලා 977 අපි ආපු ගමන් අපි ආ හැටියේ අපට අපි ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට මේ කවුරුත් ආරාධනය කළේ මේ දත්ත ආවේ. එළියට ආපු ගමන් ප්‍රජාතන්ත්‍රවාදී අපිට ඕනේ කියලා කිව්වා. අපට අහිමි කළ තිබුණේ දේ අපි ආපු ගමන් අවතීර්ණ වුණා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට. ඒ ප්‍රවාහයට අවතීර්ණ වෙලා අපි එදා අපි පිළිගත් පක්ෂයක් නෙවෙයි. අපි මැතිවරණ කොමසාරිස් ළඟට 10-12 පාරක් ගිහිල්ලා තමයි පිළිගත් පක්ෂයක් උනේ. වෙන පක්ෂ වලට දවසෙන් පුළුවන් මේ කවදාත් අහපු නැති පක්ෂය දවසයි වයස ඒත් පිළිගන්නවා. අපේ පක්ෂය අපි ඉතින් මේ අවුරුදු 20ක ලේකන අරගෙන යනවා ඒත් පිළිගත්තේ නැහැ. එහෙමයි මේ මේ පක්ෂයට තල්ලකලා තියෙන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී හිතුව මැතිවරණ කොමසාරිස් එක දන්නවා. ඒගොල්ලෝ අපිට කියලා දිනවා අපිට කරන්න දෙයක් නැහැ මේක මේ ඉහලින් එන උපදේශ. ඉතින් ඒක කරන්න දෙයක් නැහැ කියලා නෑ. ඒගොල්ලන්ට තව කීමක් තියෙනවා. ඉතින් අපි ඒකයි මේ මේ කාලේ ඉන්න මැතිවරණ කොමසාරිස්ලට කියන්නේ ඔය ඉහලින් එන වගකීම් කරන්න එපා. මේක ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ ප්‍රශ්නයක්, ඉතිහාසය පිළිබඳ ප්‍රශ්නයක්. ඒක නිසා බොහොම ප්‍රවේශමෙන් තමන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරන්න. එතකොට අපි දැන් බලන්න මේ මම ළඟ තියෙනවා. ඉතින් ඔය කාලේ මේ මේ දැන් ඔය රට ගියා, විදේශගත වුණා, හැංගුණා, ඔය කතාන්දර ගොඩක් තියෙනවානේ. විදේශගත නම් නිකන් හිටියේ නැහැ. මේ පක්ෂ ආරක්ෂා කරලා මම පෙන්නන එකක් දෙකක් නිකන් කියවන්න කොහොමද අපි වැඩ කරලා තියෙන්නේ කියලා. අද මේ ලොකු කයිවාරු තියෙනවානේ පක්ෂ ආරක්ෂා කර කවුරුත් ආරක්ෂා කර ආරක්ෂා කරපු ඕනම කෙනෙකුට ඒ ඒ ගරුත්වය තියෙනවා. අපි කැමති නැත් මම මුලින් කිව්වා මම කියන පුද්ගලයා මේ පක්ෂයට වැදගත් නැහැ. මම කෙනෙක් නෙවෙයි අපි ඉන්නේ මේ පක්ෂේ. මට නමක් තියනවා නම් අර චෙන්ගිස් අයිත්මා තුසාවදර කිව්වා වගේ මට තියෙන්නේ පක්ෂ කාඩ් එක. වෙන මොකක්වත් නැහැ. පක්ෂ කාඩ් එක තමයි මගේ දකින්නේ මේ රට. ඒක නිසා මේ පක්ෂ සමාජිකත්වය මටත් තියෙනවා. එතකොට ඒක තමයි මේ රට දකින්නේ. එහෙම තමයි අමරසිං කෙනෙක් මේ රට රට අඳුනගත්තේ. වෙන විදියකට නේ. රෝණ විජේ සෞදලත් එහෙමයි. ඉතින් ඉතින් මේ දැන් එතකොට 77 ඉන්න අපි ලොකු අරගලයක් කරේ මේ 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 ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයේ ඉන්න. මොකද අවලාද පත්‍රවල පිරිලා අවලාද. ඕනම් ජනතාව තුළ හොරකම් කරන්න හදන කොහේ හරි හොරකමක් සිද්ධ වුණොත් जनता ने सामाजिक जी जी के एक हिटपू एम गैला इतने आप सिद्ध होना नडू गणना की अन्न मानवाई थी नडू मुलिम कल एक आप अंदर में दुर्ल का लेकर एक आदत आप गया परिश्रम बोरू पाल करने पा आप यो आरी ने आप हिंगा काल हारी नडू गियनो आप एक गरुत आरक्षा कर लो आप हिंगा काल हारी नडू गियनो एक निशा करुणा कर ला हरिट वार्ता करना आप विरुद्ध वार्ता करना चुवास में එතකොට අපි ආවේ ලොකු අරගලයක් කරා අපිට සිද්ධ වුණා එදා පොලිසි මහතුන් ගේන්න කූඩුවට හිටු කූඩුවට ගේන්න සිද්ධ වුණා කාකි කෝට් එක නූලෙන් තමයි බේරගත්තේ නූලෙන් බේරගත්තේ අපි නිසා ගලවල යන්න වෙනවා මානවයිතින් නඩුව කිව්වම වැඩිකාරය වුණා එතකොට යන්න ඕනේ පොලිසියෙන් අඬා වැටුනහම අපේ පක්ෂයේ නඩු අයින් කරගන්නවා මීට පස්සේ ඔය දේ කරන්න එපා කියලා. මොකද අපි දරුවෝ ගැන කල්පනා කරන්න ඕනේ, ආගේ බිරිඳ ගැන කල්පනා කරන්න ඕනේ. ඒක නිසා මේ ඒ ජාති පක්ෂයක් මේ වගේ මානව අයිතීන් උල්ලංඝනය කිරීම ඊට පස්සේ කරන්න එපා කියලා. ඔබ දන්නවා ඊට පස්සේ අපි ගියා ගමනක් 1982 දක්වා මේ රටේ තුන්වෙනි පක්ෂය හැටියට දැවැන්තිය පරාජය කරලා රෝහණ විජේවීර ජනාධිපතිවරණදී තුන්වෙනියට ආවා. ඇත්ත පරතරයක් තිබුණා. අපි පිළිගන්නවා ඒක පරතරයක්. පරතරයක් තියෙන්නේ නැත්තම් තමයි පුදුම. මොකද අපේ පක්ෂයට කරපු දේවල් ඔක්කොම ගත්තාම ඒ ජනාධිපතිවරණ දවස් කීපයකට ඉස්සෙල්ලා අපේ පක්ෂය පිළිගන්නේ පිළිගත් පක්ෂයක් බවට පත් වෙනවා. කීයද අවුරුදු ඒකට? 65 ඉඳලා පොඩ්ඩක් ගණන් හදන්න. 1982 වෙනකම්. ඔන්න පිළිගත්තු දවස. ඉතින් එහෙම කරපු පක්ෂයක් මේ අපිට තිබුණු අභියෝග අපි සියල්ල ජයග්‍රහණය කරලා තියෙනවා. සියල්ල ජයග්‍රහණ තියෙනවා. ලොකුම අභියෝගය තමයි දැන් ඔබ දන්නවා 1983 මැතිවරණය කොල්ල කෑවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව. ඉතින් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක හැපුණා නම් දවල පත්‍රිකා වලට විරුද්ධ වුණා නම් සියලු මර්ධන නීති වලට විරුද්ධ වුණා නම් හරි තැන ඉඳලා ඒ ජනතාව විමුක්ති කරමු. ජනතාව විමුක්ති කරන ඉතිහාසෙත් එක තමයි ඒ කියන්නේ. එතකොට අපි එන්නම් නැවතත් වාර 1989 වෙනට රෝහණ විජේවීර සහෝදරය ඇතුළු සියලු දෙනා මේ පක්ෂයේ සියලු දෙනා කිව්වොත් නිවැරදි. මරා දැම්ම අපි කීප දෙනෙක් තමයි ඉතුරු වුණේ. දැන් මොකෝ වෙලා තියෙන්නේ? පක්ෂය ඉවරුණාද? නෑ. ඒ තත්ත්වයට මුහුණ දුන්නු මේ පක්ෂයේ ඒකට ඔරොත්තු දුන්නා නම් අද
අද කාටද මේ පක්ෂය ගිහිල්ලා නවත්තන්න පුළුවන්? අමරසිංහට ගියොත් හෙට මේක නවත්තන්න පුළුවන්ද? නැහැ. විජිත්‍රත් එහෙමයි, ලාකන් සෞදුරටත් එහෙමයි, සමන් සෞදුරටත් එහෙමයි, කාටත් එහෙමයි. මේක තියෙන්නේ මේ පක්ෂෙන් තමයි මිනිස්සු හැදුවේ. මේ පක්ෂ තමයි මං කිව්වා ඉස්සෙල්ලත් අපට කාඩ් එක තමයි තියෙන්නේ අපේ හඳුනා ගැනීමේ කාඩ් පත අපිට තියෙන සමාජයේ කාඩ් පත තමයි අපිට තියෙන ඉහළම අනන්‍යතාවය. ඒක නිසා කවුරු හරි ඉතින් ඉන්නවා නම් ජනතා විමුක්තිරෝනේ ඉවරයි. දැන් ඉතින් ලොකු සටනක් දෙපැත්ත දාලා හප්පන්න පුළුවන්. ඒක හරි අමාරුයි. දෙපැත්තක් නැති නිසා. දෙපැත්තක් නැති නිසා. දැන් අපි එන්නම් මේ දැන් තියෙනවනේ දැන් ඉතින් දිගට ගියා පහුගිය කාලෙත් ඉඳන් ගත්තාම 1989 පැන 94 ඉඳන් 94 ඉඳලා ආපු ගමන ගත්තොතින් මොනතරම් දුෂ්කර ගමනද අපි ආවේ. ඒ දුෂ්කර ගමන තමයි මේ තියෙන්නේ මම පෙන්නන්න. දැන් කතා කරනනේ මේ පක්ෂ ආරක්ෂා කිරීම ගැන මම කිව්වා. මෙන්න අපි පටන් ගත්ත හැටි. අතින් ලියපු පුංචි පත්‍රිකාවෙන් තමයි පටන් ගත්තේ. මේක විදේශේ ඉඳලා කරපු දේවල්. මේ විදේශේ ඉඳලා කරපු දේවල්. ඔබ දන්නේ නැහැ තාම රට. කිව්වේ නැහැ මේ අවස්ථාව ආරම්භ දෙනවා අපිට ඒව පෙන්නන්න. හොඳයි. බොහොම ස්තුතියි. මේ වගේ අවස්ථාව කරලා දෙන එක මේවා අර මම කියන පොතට ඇතුළත් වෙන්න ඕනේ දේවල් මේ ඒවා. ඊළඟට මේ ඒක යටින් තියෙන මේ ලිපිය මෙම අත්අකුරෙන් ලිව්වේවා මේ පක්ෂය හා සමාන නමකින් පක්ෂයක් ලියාපද විජය කරන්න කියලා මම විදේශයේ ඉඳලා ලියපු මේක වැරදි මචරණ කොම්සාරිස්තුමාට කියලා ඒ චන්දනන් සීල මහත්තයට ලියලා එව්වා. මේක වැරදි දෙයක් අනුමත කරන්න එපා. ඕක අසාධාරණයි, ව්‍යවස්ථාවට විරුද්ධයි, බැතිවර නීතියට විරුද්ධයි. එතුමා පිළිගත්තා. එතුමා ඇහුවේ එක ප්‍රශ්නයක් තමුන්වන්සෙ කොහේනන්ද කතා කරන්නේ. මම ලියුම එවලා මම කතා කරා. කතා කරම ඇහුවේ තමුන්වන්සෙ කොහේනන්ද කතා කරන්නේ කිව්වා. මම කිව්වා නෑ ඒක අපි පස්සේ කතා කරමු. හම්බෙමු පස්සේ. ඒක ඉස්සරහට තියෙන දෙයක්. එතුමා එහෙම හරියට කළා. මේ තියෙන තවත් ප්‍රශ්නයක් ආවා. පක්ෂයේ අර 1977 වගේම පක්ෂයේ ලියාපදිංචිය හොරකම් කරන්න අපේ පක්ෂයේ නම හොරකම් කරන්න තවත් පිරිසක් කටයුතු කරා. මම මේ සෞදුරු කාටවත් කවුරුත් පල්ලෑ කරන්නේ මේ පක්ෂයේ පල්ලෑ උඩ කියලා එකක් නැහැ. මේ සෞදුරු කවුරුත් දන්නේ නැහැ මේව කරා කියලා. ඇත්තටම පස්සේ මම කියන දේ මේ ලේඛන දැක්කේ නැහැ. මම ගිනලලා පේනත් එක්ක. එහෙමයි කරේ. එතකොට මේව අපි මේ විශේෂ ගරුත්වයක් ගන්න කරපු දේවල් නෙමෙයි. මේව මේ 1990 කාලේ කරපුවා. එහෙමයි අපි පක්ෂ ආරක්ෂා කරලා තියෙන්නේ. පක්ෂ ආරක්ෂා කරන මේක නොකරා නම් අද ජනතා විමුක්ති වෙනුවෙන් කතා කරන්නේ වෙන කොහෙද ඉන්න හොරු ටික. වෙන තැනක ඉන්න හොරු ටික. ඉතින් මේ කරපු දේවල් තමයි මේ මානවයිති උල්ලංඝනය කියන ලිව්ය දේවල් අපිට ලේඛන තියෙනවා ලොරියක්. ඒක වෙන වෙලාවක අපි ප්‍රදර්ශනය කරලා බලමු. අපි කොහොමද මේ පක්ෂ ආරක්ෂා කරේ කියලා. එතකොට ඕනේ තරම් තිබුණා විදේශගතව හිටියා අපිට හතුරු මෙහෙ හිටියා ඔය සියලු අතුරුන් පරාද කරලා අපි පක්ෂය ගෙනල්ලා තියෙන හරිතන්ට පක්ෂ සම්මේලනේ මේ තියෙන සම්මේලන පළවෙනි සම්මේලනේ ලියවිලි මේ සහෝදර කිසි කෙනෙක් පහල දාන්න මේ කිව්වේ එදා අපේ පක්ෂ හිටියේ තිල්ලින් සහෝදරය විතරයි පක්ෂ සමුළුවකට සහභාගී වෙච්ච කිසි කෙනෙක් හිටියේ නැහැ පක්ෂ වෙන සමුළුවකට මේ කිසි කෙනෙක් පල්ලෙය දාන්න මේ කියන්නේ එහෙමයි මේ හැදුවේ අද අපි අගේ කරන්න ඕනේ එහෙම සහෝදර මේ පක්ෂ දැන් හදලා තියෙන හදාගෙන යන්නේ එතකොට මේ තියෙන්නේ සමේන ලියවිලි. මම මේවා ඇතුලේ පෙන්නුවොත් මේකට බැනර් එක අඳින හැටි කොහොමද මම අඳලා ඇව්වා. බැනර් එක අඳින හැටි ඇඳලා ඇව්වා. අයි මේ සහෝදර අහනවා මගෙන් කොහොමද මේක අඳින්නේ මම මොකක්ද කරන්නේ? ඊගාවට මොකක්ද කියලා. කරන්නේ මොකද්ද කියලා සමේන පවතන ආකාරය මේ තියෙන සමේන ලියවිලි ඔක්කොම තියෙන්නේ. මේ තියෙන සමේන ලියවිලි පේනවනේ. ඉතින් මේවා ඒ විදිහට තමයි පක්ෂ ආරක්ෂක වෙයි. ඔය ලොකුකම් කතා කරන කවුරක් හිටියේ නැහැ. නැමෙ අපි ලොක්ක කරා සියලු දෙනා ලොක්ක කරන්න ඕනේ වගේ කිම් දෙන්න ඕනේ මේ රටේ නායකයෝ බවට පත් කරන්න ඕනේ රොන් සද්දර අපිට කියන්නේ මේක තරුණ සමිත සමාජික විතරක් ඉතුරු වුණොත් එයා හදන්න ඕනේ මේ පක්ෂය ඉතින් අපි හැදුවා අපි යුතුකම ඉෂ්ට කරලා තියෙනවා දැන් ඒක නිසා මේක යම් කිසි කෙනෙක් තවත් ඕනෑම බලවේගයක් සහාය අරගෙන මේක කිසියම් ආකාරකින් ප්‍රශ්නයක් ඇති කරන්න යනවා නම් පේනෝ ප්‍රශ්න ඇති කරන්නේ අපිට මේ ප්‍රශ්න ඇති කරේ මේ පක්ෂේ දැන් එතෙන්ට આવුත් මං දැන් අපි දිග ගමනක් කරලා තිනවා 94 ඉඳන් ඉදිරි ගමනක් ආවා වේගවත් ගමනක් ආවා ඒ වේගවත් ගමන ආවේ අපේ දක්ෂකම වගේම මේ රටේ ප්‍රශ්න ඇති කරලා තිනවා ප්‍රශ්න උග්‍ර කරලා තිනවා එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඊනියාමම